විශේෂයෙන් මම අවධානය යොමු කරන්නේ එකක් තමයි අපේ රටේ පාලන ව්‍යුහය, රාජ්‍ය පාලන ව්‍යුහය කෙසේ සකස් විය යුතුද කියන කාරණය. ඒකද විශේෂයෙන් අපි දන්නවා අපේ රට අද ලෝකයේ බ්‍රෑන්ඩ් වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් මම උදාහරණ කීපයක් කිව්වොත් ගෝලීය දර්ශක පැත්තෙන් රාජ්‍ය මුදල් සහ දේපළ වංචා සහ අල්ලස් ලබා ගැනීම සම්බන්ධව ලෝකයේ රටවල් 180න් 115 වන තැන අපි ඉන්නවා. ඒතර අපිට පේනවා ඇයි අපි මේ වගේ දෙයකට අවධානය යොමු කරන්න කියලා. ඒක කියන්නේ ඒ කියන්නේ කරප්ෂන් පර්සෙප්ෂන් ඉන්ඩෙක්ස්. ඒක කියනවා රාජ්‍ය සේවකයෝ ගාවට මහජන ආවොත් 10 දිනෙක් ඒ 10 දිනාගෙන් 5 දිනක් හිතනවලු අල්ලසක් දෙන්න ඕන කියලා. රාජ්‍ය සේවකයෝ හිතනවලු 10 දිනාගෙන් 5 දිනෙක් මම අල්ලස් ගන්න ඕන කියලා. ඒ රාජ්‍ය සේවකයාගේ පැත්තේ. ඒතර දේශපාලන නියෝජිතයෙක්ගේ පැත්තෙත් එහෙමමයි. ඒ නිසා අපිට මේ පිරිපුන් අපේ හදන සැලැස්මේ අපි සුවිශේෂ අවධානයක් මේ සම්බන්ධව යොමු කරලා තියෙනවා. ඒකේ අනිත් පැත්තෙන් ගත්තොත් මේ අපි කතා කරන කරුණු කාරණාවල ලෝකයේ පුද්ගල නිදහස සහ ආර්ථික නිදහස ගත්තහම මේ සංඛ්‍යාලේඛන වැදගත් නිසායි මම කියන්නේ මෙතන. හේතු අපේ දේශපාලන නියෝජිත මහත්වරුණු සිටින නිසා ඒකෙදි නිදහස අතින් රටවල් 10 අතර අපි 15 තැනක ඉන්නවා. ඒ කියන්නේ රටවල් 159 අතුරින් අපි ඉන්නේ රටවල් 150. ඒ කියන්නේ පුද්ගල නිදහසක් නැහැ, ආර්ථික නිදහසක් නැහැ. අපිට ඒක පෙන්වන්නට එහෙම ලෝකේ අපිව දකින්නේ නැහැ ඒ තැනක. ඒතකොට එහෙම වුණාම අපි දන්නවා අපේ රටට ආයෝජක වෙන්නෙත් නැහැ. සිංගප්පූරුවත් එක බැලුවාම අපේ ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් අපේ ඒගොල්ලොන්ගෙත් එක බැලුවාම 250ක් විතර වෙනසක් තියෙනවා. අපේ ගිය අවුරුද්දේ ගත්තොත් below 1 billion US dollars තමයි අපේ foreign direct investments පවා වෙලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂ අවධානයක් ඊළඟට අපි මේකෙදි කතා කරනවා මීට අමතරව දැන් ඔබට පේනවා මම මේ ගැන වැඩි විස්තර කතා කරන්නේ මේ ගැන සාකච්ඡා කරපු නිසා. මේකෙදි අපි රටේ ඉන්න වෘත්තිකයෝ පදනම් කරගෙන ආර්ථික සංවර්ධන සභාවක් ගොඩනගන්න අපි යෝජනා කරනවා. අපිට කළ හැක්කේ යෝජනා පමණයි. ඒතර පාර්ලිමේන්තු නියෝජනය කරන 225 මැදිහත් වෙලා තමයි මේකට නියම ක්‍රමවේද සකසන්න ඕනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් කළ යුතු යන්නේ. ඒ වගේම පළාත් සභාවල 455ක් ඉන්නවා. ලංකාවේ පළාත් පාලන ආයතන වල ඔක්කොම එකතු කළාම දස දහසකට ආසන්න පක්ෂ විපක්ෂ දේශපාලන නායකත්වයක් අපේ රටේ තියෙනවා. ඉතින් මේ අය හරහා තමයි අපිට මේක කරන්න සිද්ධ වෙන්නේ. ආනයනය කරන්න බෑ පිට රටකින් මේ ඉන්න අය කරන්න වෙන්නේ. මේකෙදි ඊළඟට විශේෂයෙන්ම ඔබට පේනවා මේකේ කලිනුත් විස්තර කළා මම ඔක්කොම විස්තර කරන්න යන්නේ නැහැ. ව්‍යවසායකත්වයේ සම්බන්ධව අපි වෙනම අමාත්‍යංශ දැනටත් තියෙනවා. මේක කෑලි කෑලි කඩලා තියෙන්නේ. අපි යෝජනා කරන එකක් විදිහට ඔබ දන්නවා අපේ රටේ මේ ව්‍යවසායක සංස්කෘතිය පැත්ත ගත්තොත් රටේ ජනගහණයෙන් සාමාන්‍ය රටක් දියුණු කරන්න ඉතා කුඩා ව්‍යවසායකෝ හැර ඉතා කුඩා ව්‍යවසායකෝ ලංකාවේ ඉන්නවා දළ වශයෙන් 1 මිලියන් ලක්ෂ 10ක් ඉන්නවා. ඒතර සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නේ ලංකාවේ සුළු ව්‍යාපාරිකයෝ ඉන්නවා 74,000ක් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ ඉන්නවා 11,000ක් මේ කාගේ සංඛ්‍යාලයද රාජ්‍ය සංඛ්‍යාලයක වෙනට අනුව ඒවත් ගොඩාක් පරණ සංඛ්‍යාලයකනේ ඒවත් අප්ඩේට් කරලා නැහැ. ඒතර අපේ ඉන්නේ 86,000යි රටේ ව්‍යවසායකයෝ සුළු සහ මධ්‍ය පරිමාණ. රටේ ජනගහණයෙන් බෙදුවාම ඒ ව්‍යවසායකයෝ සංඛ්‍යාව සාමාන්‍යයෙන් රටක දියුණුවට 3%ක් ඉන්නවා. අපේ හදලා බැලුවාම ඉන්නේ 0.3%. ඒතර 2.7ක වෙනසක් තියෙනවා. එහෙමනම් මේ 2.7 වෙනස අපි කොහොමද වැඩි කරන්න කියලාත් අපි මේ අපේ සැලැස්ම හරහා සාකච්ඡා කරනවා. ඉතින් ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඒ නිසාම ease of doing business index එක ව්‍යාපාර පහසුවෙන් කිරීමේ ලෝක දර්ශකය ගත්තොත් රටවල් 189ක් අතරින් අපි ඉන්නේ 99 වෙන තැන. ඉතින් ඒ නිසා අපි යෝජනා කරනවා මේ රටේ ව්‍යවසායකත්වයේ නගා සිටුවේ නැත්නම් වෙනත් විකල්පයක් අපේ රටේ නැහැ. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් පුරවලා හමාරයි දේශපාලන අධිකාරීන් විසින් මේ වෙනකොට. ඒ නිසා අපිට ඒකට ඉඩකඩක් නැහැ. ඒ නිසා විකල්ප ක්‍රමවලට අපි යන්න සිද්ධ වෙනවා. ඒ නිසා එක්කම රාජ්‍ය ව්‍යවසාය පැත්තෙන් ගත්තොත් රජයේ ව්‍යවසායන් තියෙනවා 527ක් ලංකාවේ. මේ 527න් 55යි නැත්නම් 22යි 2023 වර්ෂයේ ඔඩිට් එකකට විග්‍රහණය කරලා තියෙන. ඉතුරු ටික විග්‍රහණය කරලවත් නැහැ. ඒ නිසා අපේ ගම්මන්පිල
අපේ මන්ත්‍රීතුමා පැවසුව වගේ මේක යම් ආකාරයකට නියාමන වැඩපිළිවෙලක් අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී පිරිපුන් එක හෝ වෙන සංවිධානයක් මැදිහත් වෙලා මේකට කරන්න සිද්ධ වෙනවා. ඒකම දැන් ගිය වසරේ ලාභ ලැබපු රාජ්‍ය ආයතන ගැන අපි කතා කරනවා. ඒ රාජ්‍ය ආයතනවල බිලියන 500 ගානයි ලාභ හැවිලා තියෙන්නේ. අලාභය කොච්චරද කියලා ඇහුවොත් ඔබ අපි කවුරුවක් එක දන්නේ නැහැ. දළ වශයෙන් ගත්තොත් ට්‍රිලියන් එකක් 1 trillion ලොස් ගිහිල්ලා තියෙනවා ඉතුරු ආයතනවල රාජ්‍ය ආයතනවල. මේ 1 trillion කියලා කියන්නේ බිලියන වලින් ගත්තොත්. ඒතර 1 trillion වලට බිලියන දහසක් එනවා. එතකොට අපිට පේනවා මේ ට්‍රිලියන එක බිලියන 1000 කියන එක අධ්‍යාපන වියදමයි වර්ෂයකට යන සෞඛ්‍ය වියදමයි එකතු කළොත් ඒ හා සමානව නැත්නම් ඊට වඩා වැඩි අගයක් ගන්නවා. එහෙනම් අපි මේ කතා කරන good governance වෙන්න පුළුවන්. යහපත් පාලනය වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් අපේ රටේ දියුණුවට එරෙහිව බලපාන දේවල්. ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායකත්වය අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව. මේ රාජ්‍ය ව්‍යවසායකත්වය මේ රජයේ ඉන්න දේශපාලන නියෝජිතයන්ට හෝ රජයේ අමාත්‍යංශ ලේකම්වරුන්ට කරන්න පුළුවන්ද කියන කාරණේ අපි ඉස්සරහට සංවාද තියන්නේ වේ දේශපාලන නායකත්වය, අපේ ව්‍යවසායික ප්‍රජාව, ඒ වගේම අපේ වෘත්තිකයොත් එක්ක මේකට වැඩපිළිවෙලක් අවශ්‍යයි. නැත්නම් මේ ට්‍රිලියනේ ලොස් එක අනිත් පැත්තට දාලා බැලුවොත් රජය අය කරන බදු ආදායමත් එක්ක සංසන්දනය කළොත් ඔබට පේනවා මේ ඉලක්කම්වල විකෘතිතා මොනවද කියන එක. ඉතින් ඒ නිසා අපි කලින් සාකච්ඡා කළා වගේම විශේෂයෙන්ම අපේ රටේ ජනතාවගේ ආකල්පමේ වෙනස නිකම් මේ පොසිටිව් තින්කින් කතාව නෙමෙයි අපි කතා කරන්නේ. අර කලින් පැහැදිලි කළා වගේ පෙර පාසල් ලංකාවේ වර්ෂයකට ඉපදෙනව දරුවෝ 1,03,000. හැබැයි 2,100 වෙනකොට දැන් ඉන්න මිලියන 22 බහිනවා මිලියන 15කට. ඒතර අපේ රටේ 2,100 ජනගහනය ලංකාවේ මිලියන 15යි. එහෙනම් අපිට ඉතා ශීඝ්‍ර ලෙස අපේ රටේ ජනගහනය ඉපදෙන අනුපාතය අඩු වෙනවා, මැරෙන අනුපාතය වැඩි වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා ඔබට අපිට හිතෙන්න ගනි ඒ කාලේ වෙනකොට ඒක පුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා කියලා. ඉහළ යන්නේ නැහැ. ඒක ඔටෝමැටිකලියි මධ්‍ය වාර්ෂික ජනගහනය අඩුයිනේ. ඉලක්කම පොඩි, ජනගහනය අඩු වෙනකොට ඔටෝමැටිකලි අපිට පේනවා ඒක පුද්ගල ආදායම උඩට ගිහිල්ලා කියලා. ඇත්තටම උඩට ගිහිල්ලා නැහැ. ඒ නිසා මේ විකෘතිතා අපි ප්‍රකෘති තත්වයන්ට අපි පත් කරන්න වෙනවා. ඒකම අපි පරිසරය ගැන දැන් විවිධ අපේ ආකල්පමේ වෙනසක් ඇති කරනකොට එක මාතෘකාවක් කතා කරන්න බෑ. රටේ දැන් අපි කියනවා ජපානය, සිංගප්පූරු යනකොට හරි පිරිසිදුයි කියලා. ලංකාවේ කියනවා අපිරිසිදුයි කියලා. එහෙනම් ඕක ගැන කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි එකට ක්‍රම සහ විදි හොයන්න වෙනවා. ආකල්පමේ සංවර්ධනය ඇති කරන්න මේ මාතෘකාව දාන්න වෙනවා. අපිට මේක තනියෙන් කරන්න බෑ. ඒ නිසා අපිට දේශපාලන නියෝජිත මහත්තුරුන්ගේ, ඔබතුමාලගේ දායකත්වය මේකට අවශ්‍ය වෙනවා. අපේ වෘත්තිකයන්ගේ දායකත්වය අවශ්‍ය වෙනවා. එයාගෙම අපේ ව්‍යවසායක ප්‍රජාවගේ දායකත්වය මේකට අවශ්‍ය වෙනවා. ඔබතුමාල මේකට සම්බන්ධ වෙන්න අපිට පුළුවන් වෙන්නේ ඔබතුමාලගේ දායකත්වය ලබා ගත්තොත් විතරයි මේ වැඩපිළිවෙල යන්න. නැත්නම් අපිට කියලා මේ අපේ ආදායමක් ලබන්නවත් අපි එහෙම නෙමේ කරන්නේ. අපේ මේ පිරිපුන් සංවිධානයේ පිරිස මැදිහත් වෙලා තියෙන්නේ මේකට දේශපාලන නායකත්වයට වඩා අපේ රටේ අපිට පුළුවන් මට්ටමින් අපි වෘත්තීය නායකත්වයක් ලබා දෙන්න. ඒ නිසා ඔබතුමාලා සියලු දෙනාගෙම විශේෂයෙන්ම මෙතන නියෝජනය කරන අපේ දේශපාලන අධිකාරී වලින් අපි මේකට ඉල්ලීම් කරනවා අපිට මේකට ඉඩකඩ ලබා දෙන්න කියලා. ඒකම අපේ මේ ලෝකයේ ගත්තොත් මේ 2023 අවුරුද්දේ ශක්තිමත්ම නොවන මුදල් ඒකකයක බවට පත් උනේ අපේ රටේ රුපියල. ඉතින් ඒකෙන් පේනවා ආර්ථිකය කොතනට කඩාගෙන වැටිලාද කියලා. ඒකම අපි කතා කළාට මේ අපේ ඩෙස්ටිනේෂන්ස් වලින් ලෝකයේ සංචාරකයන් ෆෝබ්ස් සංගරාව කියනවා හොඳම රටවල් අතරින් හතරවන රටට අපිව තෝරලා තියෙනවා. හැබැයි පරිසරයේ පැත්තෙන් ගත්තොත් හුස්ම ගන්න හොඳ නැටි රටවල් ලෝකේ තෝරලා තියෙනවා. ඒ රටවල් අතරින් ගත්තොත් 134න් අපි 49 තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේවා අපි මේ අමාත්‍යංශ හරහා, පරිසර අමාත්‍යංශ හරහා ටාගට් අපි දෙන්න වෙනවා. KPI දෙන්න වෙනවා. රුපියල් KPI සමහරේවට දෙන්න වෙයි, සමහරේවට ක්වොලිටේටිව් ගුණාත්මක KPI දෙන්න වෙයි. ඒ නිසා අපි ඉස්සරහදී උත්සාහ කරනවා ලෝකේ corrupted countries වල ලෝකෙ හිටපු political leaders ලගේ නම් පවා අපේ රටේ ඔබ ගිහිල්ලා බැලුවොත් පේන්න තියෙයි. ඒ නිසා මේවට අපි යම් යම් ක්‍රියාමාර්ග අනිත් අය ගන්නකම් ඉන්නේ නැතුව මෙතන පැමිණලා සිටින වෘත්තික ඔබතුමන්ලත් අපිට දෙන්න පුළුවන් දායකත්වයේ දෙන්න මෙතනදී අපි බොහොමත්ම ධනාත්මකව ඒක බලාපොරොත්තු වෙනවා.
ඒකම ගත්තොත් අපේ අපි කතා කරන අපේ අකුරු කියවීමේ හැකියාව මහා උඩක තියෙන කියලා. දැන් ඒක පහළට ගිහිල්ලා 92 අපි ඉන්නේ. හැබැයි 100% සපුරපු රටවල් ගොඩක් තියෙනවා. ඒක ලෝකේ අපි ගත්තොත් රටවල් 100 පොදුවේ ගත්තොත් ලෝකේ සමස්ත සිටින රටවල් 189කින් අපි 189කින් අපි 100කට කිට්ටු වෙන තැනට පහළට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අනිත් පැත්තෙන් අපි ගත්තොත් පහසුවෙන් බිස්නස් ඉන්ඩෙක්ස් එක ගැන ඔබ කතා කළා. ඊළඟට අපි ලෝකේ කතා කරනවා දිනුනට ඉස්සරහට අපි යනවා නම් දිනුනු වෙනවා නම් නව්‍යතාවයන් ගැන අපි කතා කරනවා. එහෙනම් නව්‍යතා අතරින් අපි ඉන්නේ රටවල් 135කින් 98 වෙනි තැන. දැන් මම මේ හොඳ නැතිව විතරක් කිව්වොත් මදි. හොඳේවත් ලෝකේ අපි අපේ රට ඉන්නවා ඉස්සරහින්. ලෝකේ සිනාසෙන මිනිසුන් අතරින් ආගන්තුක සත්කාර රටවල් අතරින් පළවෙනි 10 වෙනි තැන අපේ රට ඉන්නවා. ඒක හොඳ තත්වයක්. ඒකම ගත්තොත් ගුණාත්මක නිෂ්පාදන වශයෙන් ගත්තොත් අපේ තේ අපි රටවල් පහ අතර ඉන්නවා. ඉතින් ඒ නිසා ධන ටික වැඩි කරගමු, ඍණ ටික අඩු කරගමු කියලා ඉල්ලා සිටමින් ඔබතුමන්ලගෙන් බලාපොරොත්තු වෙනවා අපේ දේශපාලන නායකත්වයෙන් සහ මෙතන සිටින සියලු දෙනාගෙන් අපේ මේ වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා මේක දියුණු කරන්න මැදිහත් වෙන්න කියලා. බොහොමත්ම ස්තුතියි සියලු දෙනාටම.